අලුපාට හැන්දෑව හීනයක් වගේ වුණු ගීතයක මතක පාට අතුරන්න අලුපාට හැන්දෑව ආයුබෝවන් සුදුත් නොවන කළුත් නොවන අලුපාට හැන්දෑවකට. අපි සුදු සහ කළු කියන වර්ණ අතර දෝලණය වෙන මතකයක් තියෙන මිනිස්සු. ඉතින් මේ අලුපාට හැන්දෑවට මතක එක්ක ගොඩවදින්නේ හරිම ආදරේ. නමුත් මට මෙතනදී මතක ඔස්සන ගීත ගොන්නක් තෝරගන්න එක ටිකක් අපහසු වුණා. මොකද මේ මතකයට මේ ගීතය කියලා වෙන් කිරීමක් කරන්න අපහසුයි. ඒත් අපි හන හැම ගීතයම අපිව අල්ලගන්නේ නැහැ. එහෙම අපිව අල්ලගන්නේ ගීත කිහිපයක් තියෙන්න පුළුවන්. අන්න ඒ කීපය අපේ මතක හරවස්සනවා වෙන්න පුළුවන්. අලුපාට හැන්දෑව ඉතින් දැන් අවුරුදු 5ක 6ක විතර ඉඳන් මම හුඟක්ම සංවේදී වෙන්නේ මාතෘත්වයට. මගේ දරුවා මගේ කුසට ආව බව දැනගන්න පළවෙනි මොහොතෙම මව අම්මා කෙනෙක් කරලා ඉවරයි. ඒ හැඟීමේ බර තව අවුරුදු ගණනාවක් ඉදිරියටම යනකම් මේ වෙද්දි මගේ පපුවට දැනෙලා ඉවරයි. මේ පුංචි කිරි කැටියෙක් සමාජගත කරන ක්‍රියාවලිය ඇතුළතදී හිත කීරි ගහන තැන් අනන්තයි අප්‍රමාණ. මේ සමාජයේ විෂම බව මෙන්ම විසකුරු බව මේ වෙද්දි යම් තාක් දුරකට අවබෝධ වෙලා තියෙනවා. ඉතින් සින්තටික් දිස්නයකට රැවටෙන ජීවිත ගැන හපු දැකපු අත්විදපු රිදුනුවත් මතකයන් මේ ගීතය හද්දි මගේ පුපුව හූරනවා. මටත් ඉන්න පුංචි දියණියක්. දියණියක් ගැන කියවෙන ගීත ගොන්නක් අතරින් මට මේ ගීතේ විශේෂ වෙන්නේ පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ කියන ආදරණීය කොටස නිසා. මොකද මේ සමාජය පාර වැරදිච්ච දියණියකට ගෙදරට එන්න හරි පාර පෙන්නන සමාජයක් නෙවෙයි. පාර වැරදුන දියණියකට තව තවත් පාර වරද්දන සමාජය. එහෙව් සමාජයක මේ වගේ ගීතයක් ඇහෙද්දී සනීපයක් දැනේ. මන්ද කියා පත් නොකියා හැංගිලාගේ පානනි උනසේ පාරු දැයින් කාමරේ මන්ද නුඹගේ කියපන් පුංචි සාවේ රත්තරන් ඉලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ උන්ට සෙලමේ මග කොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියා පන් නොකියා හැංගිලා ගියේ
माल बैंदन सुदु यक दिन रोस मलवाने माल गिराव के दोर कदा सिंधु क्यों वेले हीले नुत हितुने ने मत मुकद तारने पार मत कनां कामत ने लगाई दुरे चंद्र मंदले सत पुन पुंचि साविये मंद किया पन नोकिया हैंगी लागी पान निउन से पालुई लैं कामरे मंद नुंगगी किया पन पुंचि साविये අතරම මේක ගීතයක් විදිහට සංවේදී වෙන්න කලින් මගේ හිතට මුලින්ම මේක දැනෙන්නේ කවියක් විදිහට ටිම්රාන් කීර්ති අයියගේ පෙම්බරීගෙන් වෙන්නුණු ලූලෙක් හැරෙයි ඇලකට කියන කවි පොතේ අපේ අම්මා හැර සේරම බුදු වේවා කියන කවිය. මේ කවිය නිමිත්ත හරි ප්‍රබල නිමිත්තක් මේක සමාජය නිර්වත් කරන කවියක්. මං කවියේ වචනයක් ගානේ මට දැනෙන වචන මොනවද කියලා ඒ පද මොනවද කියලා කියන්න ගියොත් මට කවියම කියන්න සිද්ධ වෙනවා. ඒ තරමට ඒ කවියේ වචනයක් නැහැර පුදුම විදිහට බැඳීමක් ඇති කරනවා. එතකොට මේ කවියෙන් දැනෙන ඒ හැඟීම තව තවත් ලුණුඹුල් එකතු කරලා තවත් රහකට තව තීව්‍රව දැනෙන්න සාදර බණ්ඩාර ගිහඬට හැකියාව ලැබෙනවා. ඉතින් එතකොට මේ වෙනකොට එදා නිතර කියවපු කවිය නිවිදි නිතරම අහන ගීතයක් බවට පත් වෙලා තියෙනවා. පොඩියේ පොඩියේ අම්මා අම්මා වයිතාම වැරදුනේ අපි නිසයි ඇවැරදිද mahe ko pinju pupurana dak nangiye amma gen umbailana vadagema tane kada viseka patthini venam ane hamte api merila Vane paranne vana pada visavinam Nage den yaman manipura gini tiyapang Sata kia inda hita kadi ehunate Kata hadana serama කතන්දර එපා බැඳපං අම්මට දංකඳ නැති දාට රංකඳ වී පෙනිලා ලොකු හාමුදුරුව අනකර බණ පද වේවා මුචලින්දගේ ඇහෙනයි කඳුලක් නැටුවා අපේ අම්මා බණ කතාව බුදු ගෙයිලිව්වා රත්තුණු යකඩ ලොකුරු ගෑනුත් තැලුවා මත්තුණු බඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා ඇත්ත
හිතට ලෝකේ ගැන ඔබ දන්නේද මොනවා පත්තිනි සලුවලත් ඇත්තුත් තිරි තිබුණා සතා කියා ඉඳ හිටකදි ඇහුනාට කතන්දර එපාවැඳපන් අම්මට කපුගේ හඬ පුදුමාකාර වේදනාවක් ඇති කරවනවා මේ සමාජමය පන්ති පරතරය ගැන මේ ගීතය අහන වාරයක් ගානේ පුදුමාකාර වේදනාවක් ඇති කරවනවා මේ සමාජ පන්ති පරතරය නිසා ප්‍රේමයෙන් විප්‍රවාසයට පත්වන කොයිතරම් දෙනෙක් ඇතිද මේ සමාජ පන්ති පරතරය නිසා අසරණ වෙන එපා වෙන පලා යන ප්‍රේමවන්තයින් ප්‍රේමවන්තයන් කොයිතරම් මේ සමාජය තුළ අදටත් ඉන්නවද ඉතින් මේ ගීතය අහද්දී අපිට අපිවම ප්‍රශ්න කරගන්න සිද්ධ වෙනවා ඇයි මෙහෙම වෙන්නේ කියන එක මේක ගැන විනාඩි දෙක තුනකින් කතා කරන්න පුළුවන් මාර්තුකාවක් නිමිත්තක් නෙවෙයි මේ ගීතය තුළ තියෙන්නේ අතිර මතක ප්‍රබුද්ධ කාව්‍යසේකරයන්ගේ මට වෙන් කරලා මතක් කරගන්න මාර්ය මුලින්ම කියුවේ පොතද නැත්නම් මුලින්ම අහව ගීතයද කියලා කොහොම නමුත් පොත කියවුවට පස්සේ ගීතය දැනුණ වැඩි වුණා කියන එක මට හොඳ ආකාරව පැහැදිලි ඉතින් මේ පන්ති වර්ධරය කවදා නැති වෙයිද කොහොම නැති වෙයිද කොහොම ඇති කරන්න අපිට දායක වෙන්න බලවත් විදුලි මිනි පහන් දෙවි පොළඳ ගීසිනාරලි නිලංකාර අඳුරේ සිරවි සඳ සාදේ මිමා ඔබේ මන්දිරේ පුරා කොහොමු මිනිසාවෙන් මිමා ඔබේ මන්දිරේ සැමටයි ආරාධනා ඔබේ අඬකින්දි සිඳියයි කතා සරින් සාදරේ ඔබේ අඬකින්දි සිඳියයි කතා සරින් සාදරේ පුරාගෙන පිරුවිතේ විසුළු කෙලින තුම්සිනා යොමා ඇස බලන් යලි සොඳුරේ මැදුරු දොර දිහා ඔබ
මන්දිරෙන් එහා මගේ ලොව බලා හිඳි බලායයි ඔබේ ලොවෙන් මා දෙපා සම්මුදී මතක් වෙනවා ගල්සර්ප චිත්‍රපටයක තැනකදී ප්‍රකාශ වෙනවා ප්‍රේමයේ හිස්තැන් තිබුණම තමයි යක්කු රිංගන්න කියන අදහස. ඇතර මේ දස්කොන් ප්‍රමිලා ප්‍රේමය ලේබල් වෙන්නෙම අනේම් ප්‍රමක් විදිහට. එතකොට නියම ප්‍රම කොතනද? වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ සහ ප්‍රමිලා බිසවගේ ප්‍රේමය නියම ප්‍රේමය නම් අනියමකට ඉඩක් හදන කොහොමද? ප්‍රේමය කොටු කරන්න නියම නියම් කියලා නියර බඳින්න හරියම ඒක අනවරතව ගලාගෙන යන හැඟීම හරියම පරිස්සමට සිද්ධ වෙන හදවත් දෙකක් අතර කණ දෙනවා ශරීරයෙන් එකිනෙකාට හිමියුණු බඳුණු පළියට හදවතින් බඳින්න නැති වෙන්න පුළුවන් අන්න එහෙම තැනකදී උණුන් විනිවිදෙන හදවත් දෙකක හමුව ඇතුළදී ප්‍රේමය ගලාගෙන යන එකට වට බඳින්න සෑහෙන අසීරුයි ඒවන් ප්‍රේමයකදී ඒක රජ බිසවකටද රජ කොටද කියන තමන්ගේ භූමිකාව තමන්ගේ තරාතිරම හෝ වෙනත් හේතුවක් අදාළ නොවෙන්න පුළුවන් මේ නිසා වෙන්නේ ආදරේ අඳයි කියලා කියමනක් මේ අපේ සමාජය තුළ ගොඩනැගිලා තියෙනවා ඉතින් එහෙම දැනුණු ප්‍රේමයක් හිමි කරගන්න නොලැබුණ තැනකදී මා තනි කරන්න එපා මතු සංසාරේ කියන පැතුම විශේෂ වෙන්න පුළුවන් සක්මන් කරන මලුව පාළුයි දේවි මං විතරයි ඔබ කිසි දිනක නොඒවි किसी दिन एक नोए සිහි නොවුනේ
කල මිනි බැඳි දොර අරින වෙලාවේ දැසින් වැටෙන කඳුළු මට සිනෝ මන් කරන මලුව පාළුයි දේවි මං විතරයි ඔබ කිසි දිනක නොවේවි එක් මන් ගමන් නිපා පාප කෙලිවි දස් කුන් සකි සඳ මා ඔබේ කුමාරේ ජීවිතන මේ සමාජය නේවනොට මමත්වෙන් පිරුණු සමාජයක් බවට පත් වෙලා තියෙනවා. අනිකා ගැන හිතන්න ඕමනාවක් හෝ එහෙම හිතන්න කාලයක් නැති හරි යාන්ත්‍රික සමාජයක් අද වෙද්දි මෙහෙවිලා ගොඩනැගිලා තියෙනවා. මේ ගෝලීය වසංගත සමයේ පවා මෙහෙම දැන් කොයිතරම් අපිට පේනවද ඇහෙනවද. අනිකා ගැන හිතන්න පුළුවන් හිතක් තියෙන මිනිස්සෙකුට ගෙදරට වෙලා ඉන්න බැරි වෙන්නේ කොහොමද? රෝහල් වලින් පලා යාමෙන් කහකොඩු සැමන්ටින් පරිප්පු ටිකට පවා වංචා කරමින් මේ සමාජයේ මේ ආනතිය දිශාගත වෙන්නේ කොහෙටද කියලා හිතන්න හරිම අමාරුයි. අපි මැරෙන්න ඉපදෙන මිනිස්සු. ඉතින් හුස්ම ගන්න කෙටි කාලය ඇතුළතදී තව කෙනෙක්ගේ හිනාවක් වෙලා, තව කෙනෙක්ගේ කුසගින්න නිවලා එක වේලක් හරි, තව කෙනෙක්ගේ විඩානිවන එක වචනක් එක හිනාවක් අපිට දෙන්න පුළුවන් නෝ. අන්න එහෙම පුළුවන් වෙච්ච දවසට තමන්ට තමන් හුස්ම ගන්න බව දැනෙන්න පටන් ගනි හරි සැහැල්ලුවට හරි සනීපට. ඉතින් වහින්නට හැකි නම් ගිගුම්දි කියන මේ ගීතයේ පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ, සංගීතය සුනිල් දයානන්ද කෝනාරයන්ගේ, ඒ වගේම ඒ අපේක්ෂා සහගත හඬ විශාරද නන්දා මාලනියන්ගේ. මේ අපිට අප ගැන ආපහු හිතලා බලන්න ලෝකයට නිවෙන්න මිනිස්සුන්ට හිතන්න ඉඩක් හදලා දෙන්න කාලයක්. වහින්නට හැකිනම් ගිගුම්දි වියලි ගම්බින් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් රැඳෙන්නට හැකිනම් ළමා කැල හඬන දෙතුලග සිනාවක් වී පිපෙන්නට හැකිනම් තුරින් තුර නෙලාගත හැකි වන මලක් වී වහින්නට හැකිනම් ගිගුම්දි වියලි ගම්බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් දන්නට හැකිනම් දිනෙත් තුල සැබෑවෙන සුබ සීනයක් වී
හැකිනම් දුරින් දොර ලොවම පුබුදන ගීතයක් වී වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් දෙමාපියෙකුට දරුවෙක් ලැබුණම ඒ දෙමාපියෝ ඒ දරුවා උස්මහත් කරන්නේ ඒ ලැබුණ දරුවා ගැහණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා කිසිම ભેදයකින් තොරවයි. දුවෙක් ඉපදුනත් පුතෙක් ඉපදුනත් අම්මා කෙනෙක් කිරි දෙන්නේ එකම විදිහට. ඒකේ කිසි වෙනසක් නැහැ. ඒත් දුවෙක් ඉපදුන පවුලකට මේ සමාජයේ එකතු වෙනව අමතර බරක්. මේ දරුවා උස්මහත් කරලා ගුණහපත්කම් ටික වගේම ගෙදර දොරේ වැඩ ටික ඒ හැමදේම හුරුපුරුදු කරවලා උගන්නලා දීගදෙන දවසක දෑවැද්දකුත් එකතු කරලා තමයි දරුවෙක්ව දෙන්න ඕනේ. මේ තරම් වටිනාකම් ගොන්නක් එක්ක දුවෙක්ව දෙන්න මේක පුරුෂ මූලික සමාජයක් වෙනවා. නමුත් පුරුෂයා මූලික වෙන සමාජයක ගැහණියකගේ මේ තරම් දේවල් සිඟමන් යදින්නේ ඇයි? පුරුෂයාට හැකියාව තිබිය යුතුයි නේ දෙහණියක් පෝෂණය කර. පෞද්ගලිකව මම මගේ දුවව යාචකයෙකුට බාර දෙන්නේ නැහැ. ඉතින් මේ සමාජය ඇතුලේ එදා වේල උපයලා තමන්ගේ දුවව හොඳ ගුණ යහපත්කම් ඇතුව හදලා වඩලා පුළුවන් විදිහට උපරිමයට උගන්නලා දෑවැත්තක් එකතු කරලා දෙන්න බැරිකම නිසාම පීඩාවට පත්වෙච්චි අම්මලා තාත්තලා කී දෙනෙක් ඉන්නවද? තමන් ආදරය කරන කෙනාත් එක්ක තමන්ගේ ප්‍රේමවන්තයත් එක්ක අලුත් කූඩුවකට යන්න බැරුව කඳුළු හලන කොයිතරම් තරුණියෝ ඉන්නවද මේ සමාජයේ? මේ ක්‍රමය වෙනස් විය යුතුයි. මේ දෑවැද්දක් දෙන්න හදාගන්න බැරි ගෙදරක අම්මිකුගේ වේදනාව හරිම දරුණු විදිහට දනවනවා විශාරද නන්දා මාලිනීගේ හඬ. අපේ පරම්පරාවෙන් පස්සෙවත් මේ දේවල් ශූන්‍ය වෙලා යන්න ඕනේ මේ සමාජයේ. යාචකයෙක් වෙන්න එපා ඔබ. යාචකයෙකුට දුවෙක්ව දෙන්න උනන්දු වෙන්න එපා ඔබ. දුවෙක් මලක්. ඒ මල ගෙනියන්න ඕනේ ඒ මලේ වටිනාකම දන්න කෙනෙක්. මලක් දීලා වටිනාකමත් දෙන්න තරම් නොවැදගත් දෙයක් නෙවෙයි හෙට දවසේ මවක් වෙන දුවෙක්. පිපුණු මලේරුව ඉමල දනීදෝ පිපුණු මලේරුව ඉමල දනීදෝ මල කිදුවේ නුඹ හැඩරුව බලන්නේපා හැඩරුව බලන්නේපා නැති බැරි කම මුතු ම මුතුමාල හටහුවි කඩුල්ල පැනයි නුඹ අත කර ලනදා නුඹ අත කර ලනදා ගැටෙන්නා
හපකමන් මට මතක් වෙනවා එන කැරලලා නව කතාව ඒත් එක්කම මතක් වෙනවා අනේ දස්කොන් කියලා වේදනාවක් මොකද එනාගේ වගේවත් දස්කොන්ගේ වගේවත් එහෙම නම් එමා බුවාරගේ වගේවත් මේ ගීතය ඇතුලේ ජීවිත හානියක් නැතිව මේ බහුලව සිද්ධ වෙන මේ සමාජ යථාර්ථය සමාජයේ හංගන ප්‍රතිගඩක් නිරුවත් කරලා පෙන්වනවා දෙනවා මේ ගීතය ඇතුලෙන් මම කලිනුත් කිව්වා වගේ මේක පුරුෂාධිපත්‍යයක සමාජයක්. ඉතින් හරි වේගෙන් යම් තැනක වරද්දක් සිදු වුණොත් ඒක අවිචාරවත්ව ගැහැණිය වෙතෙහි වරද පටවන්න මේ සමාජයේ හරි ඉක්මනින් පෙළඹෙනවා. නමුත් මේ පරිණත සංවාදයෙන් කියවෙන්නේ ගැහැණියක් වරදක් කරනවාම නම් එහෙම වෙන්න හේතුව පිරිමියෙකු සතු බව නෙවෙයිද? රාගෙන්තර ප්‍රේමයක් පතස්පකුණක් වගේ ඒක රඳව ගන්න රිසි තැනක් නෙවෙයි. විවාහය ඇතුලේ විරාගය කොයිතරම් නීරසද ඒ දරා ගැනීමේ අසීරුව කෙනෙක්ට හිතාගන්න හරි අපහසුයි. නමුත් ප්‍රේමයත් රාගයත් දෙකේම සමමිශ්‍රණයක් නොවුණු තැනක ගැහැණියෙක්ට හෝ පිරිමියෙක්ට පවත්මක් නැහැ. ප්‍රේමයත් රාගයත් යන දෙකම සපිරණ තැන අඩුපාඩු නැති තැන විවාහය සාර්ථක වෙන්නත් විරාගික විවාහයක් ඇතුළත රාගය පැමිණීම ගැහැණියෙක්ගේ වරදක් නොවෙන්නත් යන්න හරි ලස්සනට කියන මම දැකලා තියෙන එකම සාහිත්‍යමය අංග මේ ගීතේ පමණයි. විරාග රාගය අතරේ පනි වූ පාලය විරාම දෙයි එක් හදකට උදා පරාජය විරාග රාග අතරේ තනි වූ ආලය දුර නැයි තනිකම ලැබමින් මගේ සරාග අඩවන්නතු කරමින් හැනතු ඇගේ පහන් ලොව ඇ මනසින් විඳහලදා ඇමකුලිතවා කරගනු වැ සතු නොරිසි ඔබේ සිතු ඇතින් ඔබේ මුනිවර මනසින් පෙම් කළද ඇසරන විරාග රාගය අතරේ පනි වූ පාලය
विराम गई एक हद कट उदा पराजय विराग लाग अतरे तनी वो हाल दूर नहीं तनि कम लब मिन मगे सराग දලු ඇ දවමින් ගෙතු සලෙල ගීතයට ඇය තනුවක් කරගත්තා ඇලොව අහිමි වුණා ඔබේ මිලින ගති ඇයට නොවේ රුති පෙමින් තොරව ඇගේ දිවිය කතර පුදා ඇම වෙතට ආවා රාගරාගයන් අතරේ පනි උපාලය විරාමදෙයි එක් හදකට උදා පරාජය විරාග රාග අතරේ තනි උපාලය දුරලයි තනිකම ලැබමින් මගේ සරාග උසස් පොඩි මනගන්න අතරවාරයේදී අපි සිංහල ගුරුතුම අපි වරන් යනවා ලංකාවේ සුන්දරම විශ්වවිද්‍යාලයට පේරාදෙනිය සරසවට. ඒක අපිට කියන හොලට පාරාදීසයක් වගේ වුණා. නොයෝන් ප්‍රේමය වන විට එදමින් උන් මට ඒ ප්‍රේමය හා සමගාමී වෙන ප්‍රශ්න ගොන්නකුත් ඒ වෙද්දි ලැබලා තිබුණා. පාසල් ප්‍රේමය තරම් සුන්දර ප්‍රේමයක් තවත් නැහැ කිව්වට පාසල් ප්‍රේමයට තරම් බාධක තවත් ප්‍රේමයකටත් නැතත් ඉතින් මේ බාධක ජය ගන්න පුළුවන් එකම පාරාදීසය විදිහට අපිට පේන්නේ සරසවිය. කොහොම නමුත් අවසානයේදී සරසවි වරම් මට අහිමි වෙනවා. ඒත් ඒ අපි ගියපු ගමන සෑහෙන ලොකු පිටුබලයක් සැපයුව උසස් පෙළ කඩේකට මුහුණ දෙන්න කැප වෙන්න. සරසවි වරම් නොලැබුණත් මේ ගීතය හැන හැම වාරයක් පාසාම ඒ සුන්දර ගමනත් ඒ අතීතයත් මට මතක් වෙන නිරායාසයෙන්ම. මොකද මගේ අරමුණ උනේ මට නැතත් ඔයාට යන්න පුළුවන් ඔයාට රසවි වරම් දිනා ගන්න ඉඩක් ලැබෙනකි. හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානොදකින ඒ කුර හඳ ඔබට හැකිය දකින්න හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානොදකින ඒ කුර හඳ ඔබට හැකිය දකින්න අඳුරුලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න අඳුරුලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න
लता मनुलु अतवनाहि एपा अहक बनन्न लता मनुलु अतवनाहि एपा अहक बनन्न मागन मतकय गुली कर महावेलियत दमन हंतारत पायन हंद लसनाईद यन्न मानो दाकिन एपुर हंद ओबत है किय दखिन हंतारत पायन हंद लसनाईद कियन्न मानो दाकिन ए पुर हंद ओबत है किय दखिन्न ප්‍රේමය ඇති වෙන්නේ පස්මහ බලම් වල නැවෙන්නේ. ඉතින් ප්‍රේමය ඉපදුනට පස්සේ ඒක ගලාගෙන යද්දී හම්බ වෙන්නේම බාධකනේ. මේ සමාජයේ හැදිලා තියෙන්නේම ප්‍රේමයට අසීමිත බාධා ගොඩක් ගේන විදියට. පන්තිමය, ආර්ථිකමය, එතනින් එහාට ගියාම කුලමල ගැටු මේ ඔක්කොම එකිනෙකට හරියටම පිළිද්දන තැන් හොය හොයා ප්‍රේමතු වෙන්නේ නැහැ. නමුත් පෙම්වතුන් වෙන් කරන්න මේ වගේ තව හුඟක් කරුණු එක පෙළට ගොඩනගෙනවා මේ සමාජය තුළ. ඉතින් මොනියම් හෝ හේතුවක් නිසා වෙන් වෙලා හැම රැයකම සුසුම් හැරෙන කඳුළු හලන තනියම ඒ විරහවයේ බුදු වේදනාව දරාගෙන දෙපැත්තකින් ප්‍රේමවන්තයින් කොයිතරම් ඉන්නවද? සමහර විට ආයේ අහම්බෙන් හෝ මගදුටකදී මුණගැහුණ ඒ අයට වෙන අයිතිකාරයෝනේ වෙති ලැබිලා ඇති. ඉතින් උන්ගේ ඇස් ගැටෙන නිමේෂයේම ඒ ඇසිල්ලෙම ඒස් හංගගෙන නන්නා දුරනා විදිහට මහා මෙරක බර විතරක් තුරුළු කරන නොදෙක්කාසේ වෙන්නෙන්න මගහරින් සිද්ධ මේ වගේ මතකයන් ඔයාටත් මටත් එක වගේ නැති ඒක කොයිතරම් ලොකු වේදනාවක්ද දුක හාතු දෙන පතුලටම වෙලා යවන්නේ අගට වී විරයි හද ගිලන් වෙලා දුක හාතු දෙන රේ පතුලටම වෙලා යවන්නේ අගට වී විරයි හද ගිලන් වෙලා ගහකොල්ල මල්පිපේ ඇල දොල නිල කඩාහැලේ පෙරදාක මිරිඳු සයුරේ ඒ රුවට රැවතුනේ දුක හාතු දෙන රැයි හිතපත්තුලටම අගට වීය විරයි පද ගිලන් වෙලා සොට්ට යල්ලි හමු වෙලා මහමෙරේ
විසින් දරාගෙන අපි අමුතු රසින් වෙලා දුක හත් දෙන රේ පිටපත්ුලටම වෙලා යවන්නේ අකට විය විරයි අද ගිලන් වෙලා අකට විය විරයි හද ගිලන් වෙලා දුක හතු දෙන සංගි දෙන්නේම ප්‍රේමවන්තයින්ට. ඉතින් මේ වැස්සත් එක කුඩයක් යටින් යන්න එහෙම අපේ කාලේ ප්‍රේමවන්තයින් හිනමවන්නේ නැති. මොකද මම මෙතනදී අපේ කාලේ කියලා කියන්නේ ඒ කාලේ පෙම්කලේ හදවතින්. ශාරීරිකව පෙම් කරන්න උත්සාහ කරේ හරි හිමි. පාසලේදී හෝ තමන්ගේ ගමේ හෝ කොහේ හෝ තමන් පෙම් කරන කෙනාව දැක්කහම එහෙම නැත්නම් මගතොටදී අහම්බෙන් හෝ සැලසුම් සහගතම වීමකදී වුණත් ප්‍රේමවන්තයින් අතර සිදුවුනේ බොහොම අහිංසක පවිත්‍ර කරුණුවෙක්. ඒක හාදුවකට වඩා දුර යන්නේ ඉතාමත් කලාතුරකින්. ඉතින් දැන් වගේ ප්‍රේම සම්බන්ධයකට කැමැති දුන් ගමන් ඊළඟ හමුව ලැගුම් හලක උනේ නැහැ ඒ කාලේ. වැස්ස කොයිතරම් ආශ්වාදනීය හැඟීම් වලින් ප්‍රේමණීය සිත් ආතුර කළත් අපි ප්‍රේමය පරිස්සම් කළා. ඉතින් රෑට හීනෙන් ඔහු හෝ ඇයව මතක් වෙන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔහු හෝ ඇය අභියසදී ඒ හැඟීම් සිහිනවලට සීමා කරගන්න තරම් අපේ කාලේ ප්‍රේමවන්තයින්ගේ හිතේ ලෑවුණා. මටත් මේ ගීතය ඇහෙද්දිම මතකයට එන හුඟක් දුර යන මතකයකට මාව එක්ක යන්න වහි බබලෝ ගෙනන ඉඟි තියෙනවා. අදත් වෙහිබර සන්දයාව හැමෝටම ප්‍රේමණී සන්දයාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. වැහි පබලු සැලි ඉඟි කරනා හැටි වැහි පබලු සැලි ඉඟි කරනා හැටි දෙව්දුව ඇසි පිය ගසති මග දෙපස රැලි ඔබ දෙස පරි මම නැතු නොපියා ඉඳිමි මම නැතු නොපියා ඉඳිමි
පිරිමාදිමි ඔබ දැක මුනි අත රකිමි අතේ ගිලිසුවදී හිස පිරිමාදිමි ඔබ දැක මුනි අත රකිමි මම පෙම්බඳිමි මම පෙම්බඳිමි සිහිනෙන් පවසුවදී වැහි පබලු සැලි ඉඟි කරන හැටි වැහි පබලු සැලි ඉඟි කරන හැටි දෙව්දුව ඇසි පිය ගසති මග දෙපස රැඳි ඔබ දෙසට හැරි මම මෙතුන පියාඳිමි මම මෙතුන පියාඳිමි වර්ජනය බිස්සේ ඉහිරුණු පින්න පිසිමින් පයේ හුරුවට මෙම ඇදුනා. පහේ කනිසම වදින්නට පෙර නුඹේ ආසම රොටිද හැදුවා. යකඩ පෙට්ටිය හරිම සංසුන්. ගම්මු තැන තැන විසිර උන්නා. පාරි බස් එක අල්ල ගන්නට කාසි මඩියේ හිඩැස් තිබුණා. කනේ තනියට නුඹ පැලැන්දුව අරුංගලයට සීල් තියලා සිදාදී පා තබන විට මම කොළොම්තොටටත් උනද මන්දා. කැත්ත නගුලට හුරු උ අත් ගොබ සවි බලන්නද බටත් ගහලා එන්න තරමක් සුනංගුවටද හිසේ ඉඳලම රෙදි පොරෝලා. මේ කවිය පූර්ණිමා කුලතුංග කියලා කෙනෙක්ගේ. සමහර විට දැකලා ඇති, සමහර විට නොදැකලත් ඇති. හැබැයි ඒකේ නම දැන් ඔයා හොඳටම දන්නවා. අද අලුපාට හැන්දෑවේ මතක බෙදාගත්තේ පූර්ණිමා කුලතුංග. ඔව්, එයාගේ තමයි මේ කවිය. මේ වගේ කවි සමහර වෙලාවට ගීත බවට පත් වෙනවා. ඒ ගීත අපි වෙනඳ ගන්නවා. මං කියවලා තියෙනක පාටයක් තමයි කවියෙට පුළුවන් මිනිස්සෙක් හිනස්සන්නත්, මිනිස්සෙක් මරන්නත්. මම මේ වැඩසටහන ඇතුලේ ගොඩක්ම විඳපු දේ තමා මම කවදාවත් යාචකයෙක්ට මගේ දුව දෙන්නේ නැ කියන එක. ඔබත් කියලා බලන්න දියණියක් ඉන්නවනම් කවදා හරි කාටද කොහොමද ඒ දියණිය දෙන්නේ කියන එක. අද අලුපාට හැන්දෑවට ගොඩ උනේ පූර්ණිමා කුලතුංග. ඇය කිවිඳියක්. ඊට වඩා මට ඇව දැනෙන්නේ අම්මා කෙනෙක් විදිහට. සුබ රාත්‍රියක්. හෙටත් අහන්න අලුපාට හැන්දෑව. අලුපාට හැන්දෑව.